Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. Hi everyone. News First Satyanta Ratri Dahaya Pradhana Puvak Prakashaya Samagin Mama Amila Munasinghe. Mama Tashma Kumaraperuma Prathame Navadaniya Siras Talaveta. අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බලසීමාව තුල නීති විරෝධී හා සාමයේ කඩවන උද්ඝෝෂණ රැස්වීම පෙළපාලි තහනම් කරමින් නියෝගයක්. නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට වැඩ වරදින ලකුණු. ඒගොල්ල මන්ත්‍රී ධුරවලින් ඉවත් කරන්න අවශ්‍ය ලිපි ඉදිරි කාලය තුලදී නිකුත් කරනවා. නිලධාරී කඹ ඇදිල්ලෙන් අඩපණව ඇති මෙත් සිරි සෙවන. ගිනිගෙන තිබූ ඇල්ල කඳුකරයට යලි ජීවේ දුන් අම්පාර හිඟුරාණ උත්තර රජ මහ විහාරස්ථ නව දහම් පාසල් ගොඩනැගිල්ල අද සිසු අයිතියට පත් කෙරුණා. ඒ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු දහම් සෙවන වැඩසටහන යටතේ ඉදිකෙරුණු මෙම ගොඩනැගිල්ල සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 40ක් විහාරාධිපති පූජ්‍ය හිඟුරාණේ සිරිධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි සියලු පහසුකම් සහිතව මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. වැඩ කරනකොට මට අසීමිත ලෙස චරිත ඝාතන වලට මූණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි හොරා කෑවා. මම එකක් කියන්න කැමතියි. මම මේ වැඩසටහන ආරම්භ කරේ නැත්නම් අද මේ විහාරස්ථානයේද මේ දහම් පාසල් ශාලාව ලැබෙන්නේ නැහැ. මේ සල්ලි ටිකත් අර ස්ථිර තැන්පතුවේ තියාගෙන රුපියලේ බාල්දුවත් එක්ක බාල්දු වෙවි යනවා. පුදුම අරුම පුදුම විෂමාචාරී කණ්ඩායමක් හැම පැත්තකින්ම එකට එක්කහ වෙලා කියනවා සජිත් ප්‍රේමදාස හොරා කනවයි කියලා. මට ඒ අයට කියන්න තියෙන්නේ මිත්‍රවරුනි, මගේ දෑත් පිරිසිදුයි. මගේ දෑත්වල හොරකම තැවරිලා නැහැ. මගේ දෑත්වල වංචාව ප්‍රෝඩාව තැවරිලා නැහැ. විවිතුළු හෙරවුළුමේ විශේෂ සම්මේලනයක් අද බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විශේෂ සම්මේලනය ආරම්භ වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමගයි. ජනාධිපතිවරණයේදී පක්ෂයේ පූර්ණ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම සඳහා වූ යෝජනාව මෙහිදී සම්මත කර ගැනුණා. රටවලින් ණය ගන්නට පුළුවන්, ගිවිසුම් අස්වන්න කරන්නට පුළුවන්, කුමන දෙයක් කරත් එය හුදෙක් වෙළඳ ගිවිසුමක් පමණක් මිස අපේ රටේ ස්වෛරීභාවය පාවා දෙන හෝ උපක්‍රමශීලී වශයෙන් වැදගත් වෙන කිසිම සම්පතක් පාවා දෙන ගිවිසුමක් වෙන්නට පුළුවන් කමක් නැහැ. අපිට රටවල් එක්ක මේ සමතුලිතතා ඇති කරගන්න පුළුවන් නැහැ. බැලන්ස් කරන්න බෑ. තුන්වෙනි අපේක්ෂකයන් පිළිබඳව බලාපොරොත්තු තියාගෙන ඉන්න සමහරු ඉන්නවා. ඒ අය බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ජයග්‍රහණය කරන්න නෙවෙයි, තුන්වෙනි අපේක්ෂකයාට උනා කාරු හරි පරද්දන්න, එහෙම නැත්නම් කවුරු හරි දිනවන්න. මොන කඳවුරද දිනවන්නේ කියන එක පිළිබඳව, මොන කඳවුර පරද්දන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ ජනතාවට දැන් හොඳ වැටහීමක් තියෙනවා. අවුරුදු 4ක් තිස්සේ මේ ආණ්ඩුව රැකගත්තේ කවුද කියන එක අපි දන්නවා. මෙම උත්සවයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය වෙත පැමිණියේ පොදුජන පෙරමුණ සංවිධානය කර තිබූ තවත් හමුවක් සඳහායි. පෞද්ගලික බස්පත හිමියන් හා සේවකයන් පිරිසක් සමග එම හමුව පැවැත්වුණා. ආරක්ෂිත විනයගරුක සමාජයක් හදනවා කිව්වම සමහර වෙලාවට පතුරවනවා මේ පොලිස් රටක් ඇති කරන්න හමුදාමය මිලිටරි ආණ්ඩුවක් ගේන්නේ. අපි හැම කෙනෙක්ම විශේෂයෙන්ම මහන්සිලා වැඩ කරන්නේ අපිට හොඳ ජීවන තත්ත්වයක් ඇති කරගන්නට. ඔබ ඔබේ බස් රටේ අරගෙන කොළඹ ඉඳලා බදුල්ලට යනකොට හෝ බදුල්ල ඉඳලා කොළඹට එනකොට ඔබගේ පවුල ගැන, ඔවුන්ගේ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් වෙනවා. මම කතා කරන්නේ මෙන්න මේ සුරක්ෂිත රටක් බිහි කරන්නයි. මම කතා කරන්නේ මෙන්න මේ විනයගරුක සමාජයක් බිහි කරන්න. දුරගමන් ගිහිල්ලා කෙටි ගමන් ගියපු මට බස් රථ ගැන අලුතෙන් කියන්න ඕන නෑ. ඒ වගේම මගේ පාහනේ පිටිපස්සේ ආපු වාහනයක හැප්පිලා බස් රථයක් මගේ 4 දෙනෙක් එක තැන මිය ගිය බවත්
මම මං හිතන්නේ හුඟක් අය දන්නේ නැතුව ඇති. ඉතින් ඒකින්ද බස් රථ පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා. දඩ ගැසීම් වලට පිළියනක් පිළියමක් යෙදෙන්නත් වෙනවා. මොකද දැන් මේ දඩ කොලේ ටිකක් වැඩි. ජාතික ජනතා ව්‍යාපාරයේ ගම්පහ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අද පැවැත්වුණා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරයේද ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, රාජ්‍ය බුද්ධාංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොළුණ යන මහතුරුන් ඇතුළු විද්වතුන් කිහිප දෙනෙකුගේ නම් මේ වන විට යෝජනා වී ඇතැයි මෙම සම්මන්ත්‍රණයේදී කියවුණා. මෙතන ඉන්නේ අපි සියරම බොහොම සාමකාමී මිනිස්සු. අපි අපේ ජන ජීවිතය අවුරු කරන්නේ කවුද? ඔය කියන අන්තවාදී, ත්‍රස්තවාදීන්, එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගත්තොත් පාතාල. 3%ක් ඉන්නවා පල්ලේ. නමුත් අවාසනාවකට ඒ 3% අතරින් මතුවෙලා උඩටම ගිය 1%ක් ඉන්නවා අර 225 අතර. හරි, ඒගොල්ලන්ව ආරක්ෂා කරනවා. ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න. ඇත්ත වශයෙන්ම ආරක්ෂක අංශවල 80%ක් විතර වගකීම තියෙන්නේ ඔන්නේ 4% පාලනය කරන්න. පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වුණත් ඒගොල්ලන්ට ඒ දෙයක් කිසිම දෙයක් කරගන්න බැරි දේශපාලනඥයන් ඒක පොලිසියට කරන බලපෑම නිසා. අපි දකිනවා බොහොම ප්‍රබල මේ දවස්වල විමර්ශන වෙමින් පවතිනවා. හරි, විමර්ශනවලදී අන්තිමට හිරේට යන්නේ කාටද? පොලිස් නිලධාරීන්. ඒවා මෙහෙයපු අයවත් යම් සිදු කෙනෙක් කෙරෙවුවා නම් ඒ කිසිම කෙනෙක් අද වෙනකොට ඒ වෙනුවට සාක්ෂිමත් වෙලා නැහැ. සාක්ෂි වසන් කිරීමට එරෙහිව තමයි රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙකුට සිරගත වෙන්න වෙලා තියෙනවා. මා පසුගිය දවස්වල ඉසුකල් නිකුත් කරලා තියෙන ගොඩක් ඔය මැනිෆෙස්ටෝස් ඔක්කොම පරීක්ෂා කරලා කියවලා බැලුවා. ඒවා කියන දේවල් ඇත්තටම මේ රටේ ක්‍රියාත්මක කරන්න බැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන්නේ තව ට්‍රිලියන් ගණන් ණය ගන්න ක්‍රමවේද මිසක් රට ගොඩනගන එමෙ නැත්තම් මහ ජනතාවට සතුටින් ඉන්න අවශ්‍ය පරිසරය සකස් කරන වැඩ පිළිවෙලක් ඒක නැහැ. අද රාජ්‍ය ව්‍යවසායක ආයතන අද බිලියන් ගණන් අලාභ ලබනවා. ඒ අලාභ ලබන්න ප්‍රධාන හේතුව හොයලා බැලුවොත් එහෙම ඒ වගේ පරිපාලන දුර්වලතාවය කියන එක ඉතාමත්ම පැහැදිලි. ඇයි පරිපාලන දුර්වලතාවය වෙන්නේ කියලා කිව්වොත් එහෙම ඒක තනි ක්‍රම දේශපාලනීකරණය වීම කියන එක පිළිබඳව කාටවත් රහසක් ඇත්ත වශයෙන්ම නැහැ. බිලියන 250කට වැඩි ප්‍රමාණයක් අවුරුද්දකට අලාභ සිද්ධ වෙනවා මේ ආයතන හරහා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම වගේ නතර කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි මේ පවතින ක්‍රමයට කවදාවත් ඒ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඔවුන් තවදුරටත් උත්සාහ කරන්නේ මේ පවතින ක්‍රමෙම ඉදිරියට අර යන්න. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා අද සීනිගම දේවාලයේ පැවති උත්සවයකට සහභාගී වුණා. සීනිගම දේවාලයේ ස්ථාපනය කළ විදුලි ආලෝකකරණ පද්ධති දෙකක් අද පස්වරුවේ විවෘත කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කළ මුදල රුපියල් මිලියන 10ක්. මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව විමසීමක් කළා. එක්සත් ජාතික පක්ෂයත් පෙරමුණත් සමග කතා කරලා අපි ඡායග්‍රහණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ඇති කරගෙන යනවා. ඒකේ කවුද අපේක්ෂක කියලා ඇහුවත් අපි තාම එවැනි තීන්දුවට අවතීන වෙලා නැහැ. වැඩි කල යන්න ඉස්සෙල්ලා රටට ඔබින, පක්ෂයට ඔබින, ජනතාවට ඔබින පුද්ගලෙක් අපි ඉදිරිපත් කරමු. නිදහස් කලා සංධානයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්මුලුව අද පැවැත්වුණා. මෙය පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුෂණ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී. නඩු වැඩියෙන්ම 11ක් වැඩිම නඩු ගාන දැම්මේ මට. හිරේට දාලා හිරේට පණිවිඩය වූ ඇමතිකමක් අරගෙන ඉලිය දෙන්න ආණ්ඩුවත් එකතු වෙන්නේ. SCID ආයතනය හැදුවා එක්සත් ජාතික පක්ෂයේ සහක සමිතිය වගේ. ඊළඟට ලෝකෙට පෙන්වන්න කොමිෂන් හැදුවා. ඒ කොමිෂන් වල දැම්මේ හෙන්චයිය එක්සත් ජාතික පක්ෂය. අද මිහින්තලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් චන්ද්‍රානි බණ්ඩාර ඇමතිනිය හමු වුණා. අපිට එහෙම විනය ක්‍රියාමාර්ගයක් ගන්න තරම් වැරදි කියමනක් මං කියලා නැහැ. එතුමා අපේ පක්ෂයේ නියෝජනායකයා. එතකොට එතුමා පිළිබඳව අද රටේ ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. නැතිව හිටපු ජනාධිපතිතුමත් මේ ප්‍රකාශයක් කරාවිලා සරිත් ප්‍රේමදාස ජනාධිපති මේ ඇමතිතුමා ජනාධිපතිව ඉදිරිපත් කරන හොඳයි කියලා. මහින්ද මහත්තය එහෙම කියන්න මේපෑ බයයි කියලා කියන්න බෑනේ. අද ගෝඨාභය ඉස්සරහට දැම්මට ඒ සියලු දේවල් ඒ කට්ටිය දන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ආවොතින් ඒ කිසි කෙනෙකුට ඉස්සරහට එන්න වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුෂණ පෙරමුණ අතර පවතින සාකච්ඡා පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුකැල්ල මහතා අද මහනුවරදී අදහස් පළ කළා. ඒ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් නෑ ඉතාමත්ම සංකීර්ණ තැනකට ගෙනහලන තියෙන්නේ ඇත්ත කතාව. මොකද ඔවුන්ගේ ඔවුන්ට තියෙන ප්‍රශ්නයක් තියෙන බොහොම පැහැදිලිව. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා කියන එකට වඩා වැදගත් වෙන ප්‍රශ්නයක් තියෙනවා.
ඒ ප්‍රශ්නය තමයි වාමාංශික කඳවුරුවල සමාජිකයන් මේ වෙනකොට ඒක රාශි වෙලා අවසන්. ඒ ඇත්ත තුල ඉඳගෙන තමයි වැඩ බලන ලේකම්ලා ඔය කියන පුංචි දරුවෝ එක එක කතා කියන්නේ. ඒ තියෙන්නේ ලාමකකමේ ලක්ෂණ. මොකද ඉහළම තලයේ ඉන්න සිය දෙනා පැත්තක තිබ්බොත් දෙවනි මල්ලේ ඉන්න මේ රටේ සමාජිකව ඉන්නේ අර වාමාංශික ප්‍රතිපත්තියත් එක්ක එකට එක්කාසු වෙනවා. එනිසා මේක එක්කාසු වෙනවද නැද්ද කියන ඉහළ තලයේ මොන සාකච්ඡා තිබ්බත් පහළ තලයේ එක්කාසු වෙලා අවසානයි. බත් මම ප්‍රාර්ථනා කරන සාකච්ඡා එහෙම යා යුතුයි සාර්ථක වේවායි කියලා. එය සාර්ථකත්ව අසාර්ථක කෙසේ වෙතත් බිම් මට්ටමේ ඉන්න ජනතාව වාමාංශික ජනතාව එකතැනකට එක්කාසු වෙලා අවසානයි. ඒක තමයි මගේ විශ්වාසය. පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාද අද පස්වරුවේ මාතරදී අදහස් පළ කළා. විකල්ප ගණනාවක් තිබෙන අතරේ අපි පළවෙනි උත්සාහය තමයි එක්සත් ජාතික පක්ෂය පරාද කරන්න නම් අපි අනිවාර්යෙන්ම එකතු වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන. ඒ නිසා තමයි අපි සුබවාදී විදියට හොඳ හිතින් ගිහිල්ලා සාකච්ඡා පැවැත්වුවේ. අපි රට වෙනුවෙන් යෝජනාවලියක් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම අපේ පක්ෂ අනන්‍යතාවය ආරක්ෂා වෙන යෝජනාවලියක් ගෙනල්ලා තියෙනවා. රට වෙනුවෙන් ඉදිරිපත් කරපු බොහෝ කරුණුවලට එකඟතාවය තියෙන නමුත් අපේ පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා වෙන්න ඉදිරිපත් වුණු කරුණුවලට අපිට ස්ථිර පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ පිළිබඳව දෙන පිළිතුරත් එක්ක ඊළඟ වටේදී තමයි සාකච්ඡාව සාර්ථකද නැද්ද කියලා අපිට හරියටම කියන්න පුළුවන් මේ. සාකච්ඡා අසාර්ථක නම් අනිවාර්යෙන් අපි අනිවාර්යෙන් වෙනම තනන් කරන්න සිද්ධ වෙනවනේ. වෙනත් පක්ෂවල සමාජිකත්වයේ ලබාගත් මන්ත්‍රීවරුන් පිළිබඳවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා මෙහිදී අදහස් පළ කළා. පළවෙනියටම පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධූරණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අරගෙන වෙන පක්ෂයකට එකතු වෙලා තියෙනවා නම් ඒක UNP ගිහිපු කණ්ඩායමටත් මේ පැත්තට ගිහිපු කණ්ඩායමටත් දෙගොල්ලන්ට විරුද්ධව අපි විනයානුකූලව කටයුතු කළා. ඒගොල්ල මන්ත්‍රී ධූර වලින් ඉවත් කරන්න අවශ්‍ය ලිපි ඉදිරි කාලය තුලදී නිකුත් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි කටයුතු පිළිබඳව මාධ්‍යවේදීන් උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කළා. දැන් මේ වෙනකොට ඔබතුමාලාගේ පක්ෂය එකතු වුණාම ඉන්න පක්ෂේ ලාංඡනය පිළිබඳව ගැටලුවක් තියෙනව නේද? කෙසේත්ම ගැටලුවක් නැහැ. ඒවා විසඳ ගන්න අපිට ඕන තරම් කල් තියෙනවා. මෙවර ජනාධිපති වර්ණයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරං කරන්නේ පොහුට්ටුවලකුමින්. ඒ කියන්නේ කිසිම විවාදයක් කාත් අතරවත් නැහැ. සංවාදයේ තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ කරන ලකුණ මොකක්ද කියන එක. ඒකින්ද අපිට ඇති තරම් කල් තියෙනවා සාකච්ඡා කරලා තරං කරන ලකුණ මොකක්ද කියලා බේරගන්න. අනිවාර්යෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි අපේ අගමැති. කතානායක ධූරේ ඒව තාම තීරණය කළා නැහැ. අනිත් තනතුරු සියල්ලම දැන්ට විවෘතයි. ගම්මැත්ත V4 ශ්‍රී ලංකා යුද හමුදාව සහ පරිසර සංවිධාන රැසක් එක්ව අද තවත් පියවරක් තැබුවා. ඒ ඇල්ල රක්ෂිතයේ ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල පැල රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින්. ගම්මැත්ත V4 මෞබි මේ සරුසර පත මිනිස් කමේ හදවත අරා මේ ගිනිගෙන තිබූ ඇල්ල කඳුකරයට යලිත් ජීවය දෙන්නට ලහි ලහියේ ගමන් කරන ස්වේච්ඡා බලකායයි. පසුගියදා ගින්නෙන් වැනසුණු ප්‍රදේශවල පැලසිටුීමේ වටිනා කාර්යය මෙලෙස ආරම්භ කෙරුණේ ජාතික අවශ්‍යතාවක වගකීමට උර දෙමින්. ආගමික වතාවත්වලින් පසු V4 බලකාය දුෂ්කර මග ඔස්සේ පැල රැසක් අතදරා ගමන් කළා. දස් 855 ඇමරිකාවේ රතු ඉන්දියානු නායකයෙක් හිටියා සියැටල් නායකතුමයි කියලා. ඒ කාලේ අපේ අඬුකාරතුමනි සුදු ජාතිකෙන් ඇමරිකාව අල්ලගෙන රතු ඉන්දියානුවන්ව එවුන් සමග සටන් කරලා පන්න මරලා දාලා ඒගොල්ලන්ගේ ඒ ඉඩම් අයිති කරගෙන හිටපු වෙලාවක්. ඉතින් තුවක්කුවක් ඔළුවට තියලා ඒ සියැටල් නායකතුමාට කිව්වා උඹලාගේ මේ ඉඩම් ටික අපිට විකුණමන් කියලා. දැන් මේම දෙයක් අපේ රටෙත් වෙනවා මේ දවස්වල එහෙම දෙයක් වෙනවා. එතකොට ඒ නායකතුමා කිව්වා මාත්මේව මතක තියාගන්න මේ සුවහ ධර්මයේ අපිට අයිති නැහැ කියලා. අපි සුවහ ධර්මයට අයිති. අපිට මේ ගංගා අපිට විකුණන්න බෑ. අපේ ඉඩම් අපිට විකුණන්න බෑ. අපිට මේ කඳු අපිට විකුණන්න බෑ. අපි ඒ සුවහ ධර්මයට අයිති වෙලා තියෙනවා. ඒ නිසා ඕගලන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා අවිල කරන්න. හැබැයි මතක තියාගන්න ඕගලන් මේ සුවහ ධර්මයට කරන හැම දෙයක්ම අන්තිමට ඕගලන්ටත් ඒ දේ සිද්ධ වෙනවා. දැන් ඇමසන් වනාන්තරයේ ගිනි ගන්නවා තාම.
ලංකාවේ පොඩි රටක් හැටියට අපිට හැකියාව ලැබිලා තියෙනවා ගින්න නවත්තලා නැවත පැලරෝපණය කරන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ඒකෙන් පේන්නේ මොකක්ද? අපිට ජාතියක් හැටියට අපිට ඉදිරියට යන්න ඕනේ නම් අපිට ඒ ශක්තිය තියෙනවා. මේකට අවශ්‍ය වෙලා තියෙන්නේ නායකත්වය විතරයි. නායකත්වය කොතනද දෙන්නේ? ශක්තිය කොතනද දෙන්නේ? එතකොට අපිට මේ වැඩ කටයුත්ත ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. රූනා, සපු, කුඩුදවුල, එරමුදු, සුදුහඳුන්, ගම්මාළු, නෙල්ලි, පිහිඹියා ඇතුළු පෙරවර්ග රසක් එහි රැගෙන ගියා. ඒවා රෝපණය කෙරුණේ ඇල්ල කඳුවැටියේ කිතල් ඇල්ල ප්‍රදේශයේ අක්කර 10ක භූමි ප්‍රදේශයක් තුලයි. ඌව පළාත් සභාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ඇල්ල ප්‍රාදේශීය සභාව, ඇල්ල සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන රැසක් මෙන්ම ප්‍රදේශවාසීන්ද මෙවර V-Force බලකාය සමග එක්ව සිටීම විශේෂත්වයක්. මේ අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් සහ කැපිටල් මහරජා සංවිධානයේ නිලධාරීන්ද එක්ව සිටියා. දැන් විමර්ශන. වකුගඩු රෝගය කියලා කියන්නේ උතුරුමැද පළාත විතරක් නෙමෙයි, යද වෙද්දී උතුරුමැද පළාතේ හඳුනාගත්ත සහ උතුරුමැද පළාතෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත මේ වකුගඩු රෝගය අද වෙද්දී කුරුණෑගල, බදුල්ල වගේ දිස්ත්‍රික්කවලටත් සීග්‍රෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. රට පුරා සීග්‍රෙන් ව්‍යාප්ත වෙන මේ වකුගඩු රෝගයට පිළියම් විදිහට රජය, එක පැත්තකින් ඒ වගේම සෞඛ්‍ය අංශ විවිධාකාරයේ ක්‍රියාමාර්ග මේවට උත්තර හොයන්න පටන් ගන්නවා. මේ අතර පසුගියදා ඉදිවෙන මෙත්සිරි සෙවන කියලා කියන්නේ එහි ප්‍රධාන සංදිස්ථානයක්. එහෙම නැත්තම් ලොකු දැක්මක් ඇතිව විශාල අරමුණක් ඇතුව තමයි මෙත්සිරි සෙවන ආරම්භ කරන්නේ. පිටිගල, මොකද මෙත්සිරි සෙවනට අද වෙලා තියෙන්නේ? රුපියල් මිලියන 437ක වියදමින් මේ මෙත්සිරි සෙවන හදන්නේ. අනුරාධපුරයේ දුරබැහැර ප්‍රදේශවල ඉඳලා අනුරාධපුර ශික්ෂණ රෝහලට එන රුධිර කාන්දුකරණය සඳහා එන රෝගීන්ට රාත්‍රිය ගත කරන්න. එතකොට මේක මුලින් මේ මෙත්සිරි සෙවන ඉදිවෙන්න ඉස්සෙල්ලා මේක කෙරුණේ සමාජ සේවා දෙපාර්තමේන්තුව උතුරුමැද පළාත් සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් එක්තරා රාජ්‍ය නෝන සංවිධානයක් ලබා දීපු ගොඩනැගිල්ලක පවත්වාගෙන ගියේ. මෙත්සිරි සෙවනේ විවෘත කිරීමත් එක්ක මෙත්සිරි සෙවනේ පාලනය නඩත්තුව පැවරෙනවා පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ මෙත්සිරි සෙවන පවත්වාගෙන යන්නේ වකුගඩු රෝගීන්ට ජීවිතේ කලකිරවන තරමට කවොත් ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ මෙත්සිරි සෙවනේ අරමුණු මොනවද? මෙත්සිරි සෙවනේ අරමුණ එකක් අර වගේ අර සහන, ඒ කියන්නේ සුබසාධන කාර්යයක්. අනිත් එක වකුගඩු රෝගයට අදාළව පරීක්ෂණ කටයුතු කරන එක. දැන් පරීක්ෂණ කටයුත්තක් කොහොමත් තාම සිද්ධ වෙන්නේ නැහැ. මේක හරහා හෙද හෝ වෙද කාර්යභාරයක් වෙන්නේ නැහැ. ලිඩු නමතන් ගන්න එක නෙවෙන්නේ. ඒතොර මේ හෙදිය 4 දිනක් මේකට අනුයුක්ත කරලා වෛද්‍යවරයෙක් අනුයුක්ත කරලා ලොකු මුදලක්, මහජන මුදලක් නිකන් නාස්ති වෙනවා. වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරණය සඳහා ශික්ෂණ රෝහලට එන ඒ රෝගීන්ට කූපණයක් දෙනවා, සලාකයක් දෙනවා පළාත් සමාජ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන්. ශික්ෂණ රෝහලේ ආපන ශාලාවෙන් ආහාර වේලක් ගන්න ඒක අද නැති කරලා දැම්මා. ජනාධිපතිතුමා පහුගිය ජූලි මාසේ 4 වෙනිදා ආණ්ඩු කාර්යවරයාට නියෝගයක් දෙනවා නැවත වතාවක් මෙත්සිරි සෙවන සමාජ සේවා දෙපාර්තමේන්තුවට දෙන්න කියලා. ජනාධිපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ නියෝගය තවමත් ක්‍රියාත්මක නොවී තියෙද්දී පිටිකල ඔබ කලින් සඳහන් කරපු අර පළාත් ආයතනය හරහා, එහෙම නැත්නම් පළාත් සුබසාධන ආයතනය හරහා ක්‍රියාත්මක වෙච්චේ සුබසාධන කටයුත්තට අද මොකද වෙලා තියෙන්නේ? දැන් කලින් සර්වෝදය එක්ක එකතු වෙලා සමාජ සේවා දෙපාර්තමේන්තුව හොඳට පවත්වාගෙන ගියා මේ රෝගී සුබසාධන සහන සත්කාර වැඩේ. දැන් වෙලා තියෙන්නේ ශික්ෂණ රෝහලට එන රෝගීන්ට මෙතන නවාතන් ගන්න බැරි වෙන තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ අනුයුක්ත කරලා තියෙන හෙද කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරයා විසින්. මේක මේ අපි ආවට ගියට කියන දෙයක් නෙමෙයි. අපි එක් අවස්ථාවකදී මේක අනාවරණය කරපුවාම අපි මේ තමන්ගේ දුක් ගැනවිල්ල කරපු එක් රෝගී කාන්තාවක්ව එයා මානසික රෝගකින් පෙළෙනවා කියලා ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥවරයාට යොමු කරනවා. මනෝවෛද්‍යවරයා ඒ රෝගියා පරීක්ෂා කරලා කියන්නේ මේ 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 තැනත්තියට එහෙම රෝගී තත්ත්වයක් නැහැ,
තියෙන එකම කාරණේ මෙත් සිරසේවනේ මේගොල්ලන්ට සලකනවා හොඳමදි මෙත් සිරසේවනේ තත්ත්වය වැඩි දියුණු කරන්න කියලා. ඒතර වෛද්‍යවරයෙක්ගේ නිගමනේ ඒක නම් උතුරුමැද අනුරාධපුර දිස්ත්‍රික්කේ වග්ගඩ රෝග නිවාරණ පිළිබඳ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරියත් ජනාධිපතිතුමා ගිහිල්ලා හමු වෙලා කියන්නේ මේක නම් මේක සමාජ සේවයකට දෙන්න ඕනේ කියලා. මෙයුත් ඒකනේ. එක පැත්තකින් උතුරුමැද පළාත විතර නෙමෙයි කලින් සඳහන් කළා වගේ මුළු රටේම වකුගඩු රෝගය දවසින් දවස වැඩි වෙනවා ව්‍යාප්ත වෙනවා. තව පැත්තකින් මිලියන 400 ගණනක් වියදම් කරලා හදපු මේ වගේ මධ්‍යස්ථාන ජනතාවට සැබෑ සේවයක් ඉටු නොකොට මෙවැනි තත්වයකට පත් වෙලා තියෙනවා. ජනාධිපතිතුමා මාර්තු මාසේ මේ ගොඩනැගිල්ල විවෘත කරනකොට කියපු ප්‍රකාශයක් දෙනවා. එතුමා කිව්වා මට ජනාධිපති වර්ණ ප්‍රචාරක ව්‍යාපාරයේදී මගේ ප්‍රචාරක වැඩ කටයුතු වලට යම් යම් අනුග්‍රහ පරිත්‍යාගශීලීන් මට දුන්න මුදල් තමයි මම මේකට යොදවලා තියෙන්නේ. ඒකට එතුමා කොච්චර සංවේදීද ඒ කාර්ය වෙනින් තමන්ට ලැබෙච්ච මුදල මේකට යොදවලා මේක හදුවා. ඒකට මෙතනින් එහාට මේක පවත්වාගෙන යෑමේ වගකීම තියෙන්නේ නිලධාරීන්ට. දැන් පලාසබත් විසුරුවලන තියෙන්නේ. ඉතින් නිලධාරීන් මේකට කබා දිනවා කියන්නේ මේ සෙල්ලම් කරන්නේ අහිංසක රෝගීන්ගේ ජීවිතයක්. ගම්මැද ජනතා මණ්ඩප ගමින් ගමට වැඩසටහන අද 11 වෙනි දිනටත් ක්‍රියාත්මක වුණා. අද දිනේ අප ගමන් ආරම්භ කළේ අනුරාධපුර නගරයෙන්. බලධාරීන්ට නොඇසුරු ජනතා ගැටලු රටට ඉදිරිපත් කරන්නට අදත් බොහෝ දෙනා යොහුසුලුව පැමිණියා. ජනතා සන්නසට අදත් විශාල පිරිසක් අත්සන් කළා. සිව් වසරක ගම්මැද්දෙන් රටට ඉටු වූ සේවය මේ ජනතාව කෘතඥතා පූර්වකව සිහිපත් කළ අතර ඔවුන්ට සමුදුන් අප ගමන් කළේ තලාව නගරයටයි. ජනතා මණ්ඩපය අද මෙලෙස පැවැත්වුණේ තමුත්තේගම කලවැල්ලෑව කේන්ද්‍ර කර ගනිමින් විශාල පිරිසක් එහි පැමිණ සිටියා. මේ දැවැන්ත ප්‍රශ්නික විසඳන දෙනතුරු අපි කිසිම දේශපාලනයකට ඡන්දයක් අනුමත කරන්නේ. අපේ ගමකට ඡන්දෙ ඉල්ලන්න වැදුනත් අපි ඡන්ද දෙන්නේ මුළු ගම් පුරාම කළුකොඩි දාන තීරණය කළා තමයි අපේ ගමේ තියෙන්නේ. අපි කරන විඳින දුක අපි විතරයි දන්නේ. මේ සෑම කෙනෙක්ම මේ වේදනාව කතා කරන්නේ මොකද ඒ තරම් පාඩු පාලා මිනිස්සු ඉන්නේ. රජෙන් කිසිලක් දුන්නේ නැහැ. ඡන්දෙ ඉල්ලන්න විතරයි එන්නේ. හිට අපේ බලාපොරොත්තු වේ නොච්චියා ගම නගරයෙන් අපේ ගමන් ආරම්භ කරන්නට කරුවල ගස් වැව ඔස්සේ අපි තබ්බුවට එනවා. තබ්බුවේදී මීළඟ ජනතා මණ්ඩපය ඉදි කරන්නටයි අපේ සූදානම. එන්න අපි යන ගමන් මගට අත්වල් බැඳගමු. විශේෂයෙන්ම V-Force බලකායට එක්වන්නට පුළුවන්. යූ රිපෝටර්වරයෙකු ලෙස ලියාපදිංචි වන්නට ඔබට පුළුවන්. ඒ වගේමයි ජනතා සන්නසට අත්සනක් යොදා මේ ජනතා ගැටලුවලට විසඳුම් දෙන්නට බලධාරීන්ට බලපෑම් කරන්නට ඔබට පුළුවන්. එන්න අපි සමගත්වල් බැඳගමු. නිවුස් ෆස්ට් වෙනුවෙන් මම ශ්‍රීපාල් වන්නියාරච්චි තමුත්තේ ගම කලවැල්ලාව ගමේ සිට. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ 19 වන සංශෝධනය පිළිබඳව යලිත් දේශපාලන වේදිකාවේ කතා බහක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ පිළිබඳව පළවු අදහස් කිහිපයක්. 19 ඉවත් විය යුතු කියන තැන ජනාධිපතිතුමා වගේම අපිත් ඉන්නවා. 19 විකෘතියක් ජනාධිපති අගමැති කතානායක කියන විදා කේන්ද්‍ර තුනටම විධායක බලය ලබා දෙලා දෙනවා. අද කතානායකතුමන්ට ව්‍යවස්ථාව හැටියෙන් එහෙම බලයක් නැහැ. මේ කොමිෂන් සභාව හරහා විධායකයට ඇඟිලි ගහන්න මේ වෙන විට කතානායකතුමා කටයුතු කරමින් ඉන්නවා. පොලිස්පති කැදවනවා. ඒ කියන්නේ ඔබතුමා රාජකීය දැන් කරනවද? අනිවාර්යෙන් 19 ඉවත් කියන කටයුතු කරනවා. 19 ව්‍යවස්ථා සංශෝධනයේ යම් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක ඇතිරි තිබුණාට ඒක සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ එක බැලුවට පස්සේ තේරෙනවා. ඒකේ ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙන්නේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර අස්සම් කරන්න ඕනේ මේ අවබෝධතා කිවිසුමක් වගේ එකක් තමයි රටේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව බවට පත් කළා. දැන් ඒගොල්ලන්ගේම බලය වෙනුවෙන් ඒක ආපස්සට හරව ගන්න උනත් ඒගොල්ලෝ පැකිලෙන්නේ නැහැ කියලා ඔප්පු කළා තියෙනවා. ව්‍යවස්ථා සංශෝධන පිටිපස්සේ හැංගිලා තියෙන දේශපාලන න්‍යාය පත්‍ර තේරුම් ගන්න ව්‍යවස්ථා සංශෝධන එන්නේ ආපු ව්‍යවස්ථා සංශෝධන අවලංගු කරන්නේ දෙකම මේ අයගේ බල න්‍යාය පත්‍රවලට අනුව. පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විශේෂ සම්මන්ත්‍රණයක් පසුකීදා මහනුවර සමුපකාර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මාලේකම් තිස්ස අත්තනායක, හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න, බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී සුසිල් කිඳල්පිටිය යන මහත්වරුන්ද එක්ව සිටියා. හොඳ මිනිස්සු තෝරා ගන්න බලන්න. ලේසි නෑ හොඳ අය තෝරා ගන්න. මේ සංවිධානයේ පක්ෂවල
ඉන්න මහා රොත් ඔක්කොම පරණ විදිහට එකතු වෙලා ගසා කාපු පිරිසු තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මේ තත්ත්වය වෙනස් කරගන්න අපේ මනස ඇතුලේ හෙට දවසේ මේ රටේ නායකයා කවුරු විය යුතුද කියලා සහෝදරවරුනි විශ්වාස කරන්න ලියවිලා නැහැ. හැබැයි හෙට දවසේ අපි නායකෙක් ලියනවා. මේ රටේ ඉන්න සෑම පුරවැසියෙක්ගේම හදවත්වල ලියන්න අපි උත්සාහ කරනවා. ඒ නායකයා මේ ඉතිහාසය සුනු විසුනු කරලා මේ ඉතිහාසය සම්පූර්ණ මුලිනුපට දාලා අලුත් රටක් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තියෙන නායකයා විය යුතුයි කියලා අපි සියලු දෙනා දැඩි ලෙස විශ්වාස කරනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බන්දුල ගුණවර්ධන මහතා පළකළ අදහස් වෙතයි දැන් අවධානය. මිලියන 400 ආණ්ඩු පක්ෂයේ සෑම මන්ත්‍රීවරයෙක්ටම ගම්පෙරළිය 3 යටතේ හදිසි අවශ්‍යතා අරමුදලකින් මුදල් ලබාගෙන වෙන් කරන්න කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලෙන් අනුමත කරන් තිබෙනවා. මම ඊටම පැහැදිලිව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා මෙය මහ ජනතාවගේ බදු මුදල් අයථා ලෙස අපහරණය කිරීමක් අවභාවිතයක් කිය. හෙට හේතුව තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණ මිලියන 400ක් වෙන් කරන්න කළාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. අපි මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු නෙවෙයිද? ආණ්ඩු පක්ෂයට පමණක් මෙලෙසින් ප්‍රතිලාභ ලබා දීමේ පැහැදිලි අරමුණ එක්සත් ජාතික පක්ෂිකයන්ට පමණක් මේ ප්‍රතිලාභ ලබා දීම. අපි බලාපොරොත්තු වෙනවා ඇතිවෙච්ච මේ අසාධාරණයේ සම්බන්ධයෙන් රටේ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ඒ වළක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන්ට අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේදී. ජනසෙත පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක පූජ්‍ය බතරමුල්ලේ සීරරත්න හිමියන් අද වැලිගම පැවති ජනහමුවකදී රජයේ ආයතනයක නිලධාරිනියක පිළිබඳව අදහස් පළ කළා. මේතුමිය අල්ලස්සෙට බරයි කියලා හැමෝම කියනවා. මේ සම්බන්ධවම අල්ලස් දෙපාර්තමේන්තුවට ඇයට විරුද්ධව යම් යම් ලිපි ලේඛන මම ලගත් තිබෙනවා. මේවා රැගෙන ගිහිල්ලා බාර දෙන්න සූදානම් කරන් ඉන්නවා. බෝරා මුස්ලිම් වරුන්ගේ ජාත්‍යන්තර සමුළුවක් අද කොළඹදී ආරම්භ වුණා. සමුළුව පැවැත්වෙන්නේ කොළඹ 4 වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන දේවස්ථානයේදී. ලොව පුරා රටවල් 40ක බෝරා මුස්ලිම් වරුන් 21,000ක් පමණ සහභාගී වෙන මෙම සමුළුව දින 10ක් පැවැත්වීමට නියමිතයි. සමුළුවේ ප්‍රධානත්වය දරන්නේ ආචාර්ය සෙයිඩ් මුෆා චාල් සයිෆුදීන් බෝරා මුස්ලිම් නායකතුමයි. මෙම සමුළුවේ හේතුවෙන් බම්බලපිටිය හා ඒ අවට වාහන ධාවනය සඳහා විශේෂ සැලැස්මක් යොදා ඇති අතර ආරක්ෂාවද තර කර තිබෙනවා. ලොව පුරා බෝරා මුස්ලිම් වරුන් 112,000ක් පමණ සිටින අතර 2,600 දෙනෙකු පමණ ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේයි. කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාව තුළ නීති විරෝධී අයුරින් සාමය කඩවන ලෙස මහජනතාවට සහ දේපළවලට අවහිරවන ලෙස උද්ඝෝෂණ රැස්වීම සහ පෙළපාලි තහන අදන නියෝගයක් නිකුත් කෙරුණා. අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් එම නියෝගය නිකුත් කළේ සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කාර පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, රවණා බලයේ කැඳවුම්කාර පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ට සහ රැස්වීම් සහ උද්ඝෝෂණවලට සහභාගී වීමට නියමිත පිරිසටයි. අද සිට ලබන දසවනදා දක්වා එලෙස උද්ඝෝෂණ රැස්වීම් සහ පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. බම්බලපිටිය පොලිස් අසමේ මුහුදුබඩ මාර්ගයේ ආසන්නයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මේලනයකට එරෙහිව විරෝධතාවයක් හා උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවට බම්බලපිටිය පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත බම්බලපිටිය පොලිසිය විසින් එයට අදාළව අධිකරණ නියෝගයක් ඉල්ලා සිටියා. අධිකරණය විසින් ඒ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද දින අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය ප්‍රකාරව ආඥාවක් නිකුත් කිරීමට කටයුතු කළා. මේ ආඥාව අනුව සඳහන් කරන ලද දින 10ක කාලය තුළදී අලුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාව තුළදී මෙම උද්ඝෝෂණ කැරැල්ලක් කලහයක් ඇතිවන කිසිදු ක්‍රියාවක් සිදු නොකළ යුතු බවටත් ඒ වගේම මහජනතාවට වාහනවලට බාධාවක් අනතුරක් කරදරයක් ඇතිවන ආකාරයට ක්‍රියා නොකළ යුතු බවටත් නීත්‍යානුකූල සේවයේ නියුතු තැනැත්තන්ට බාධාවක් නොකළ යුතු බවටත් සාමය කඩවන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකළ යුතු බවටත් නියෝග කර තිබෙනවා. වාතුව පුරාණ දළදාවත්ත මහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය ඊයේ අවසන් වුණා.
පෙරහැර මෙවර පැවැත්වෙන්නේ 85 වැනි වරටයි. දින පහක් පුරා පෙරහැර මංගල්‍යය පැවති අතර අවසන් දිනේ වූ පෙරහැර කරඬුව ඊයේ තැන්පත් කරනු ලැබුවේ කළුතර දිස්ත්‍රික් ලේකම් UDC ජයලාල් මහතා විසින්. මෙවර පෙරහැර සඳහා අලියතුන් 15කට අධික සංඛ්‍යාවක් එක්කර තිබුණා. මේ එහි විචිත්‍ර නර්තනාංග කිහිපයක්. සුසාන භූමිය සකස් කර දෙන්නයි මාතර මාතෘකම ජනතාව බලධාරීන් ගෙන්නිලා සිටිනවා. බැලු බැල්මිට වකුරු බිමක් ලෙස පෙනුණත් මෙය සුසාන භූමියක්. මාතොටකම බැත්තේකම හාමුගෙවත් ඇතුළු ගම්මානවල පවුල් 600ක් අවමංගල්‍ය කටයුතු සඳහා භාවිතයට ගන්නේ මෙයයි. දේහ මිහිදන් කිරීමේදී ගැටළු රැසකට මුහුණ දෙන බව ජනතාව ප්‍රකාශ කළා. සුසාන භූමිය මේ වහිනකොට සම්පූර්ණ පිරෙන. බලක් හරනකොට මේ මෝටරයක් ගෙනල්ලා තමයි වල ඉස්කල් ඉවර වෙලා මරණය ඇතුළට තියලා තමයි මැටි ඩිපර එකක් ගෙනල්ලා තමයි දාලා සෝන හදන්නේ. දේහක් මිහිදන් කිරීමට පෙර තැන්පත් කර තබන ගොඩනැගිල්ලද කඩා වැටීම තවත් ගැටලුවක්. වරුසාවක සොතේ මරණයක් වල දාන්න විදියක් නැහැ. මරණ උඩ පාවෙනවා. මරණ තියන්න හෝල්යක් ඇදුවා. ඒක කරාවිටලේ කඩාගෙනම වැටුණා. කවුරුවක්වත් ඔගෙන සොයන්නේ නැහැ බලධාරී. සුසාන භූමියට කැලිකසල දැමීම නිසා ඩෙංගු මතුරුවන් බෝවීම මේ අවධානමක් පවතින බවද ගම්වාසීන් පැවසුවා. කුණු ගැනක් දානවා. මේක පිරිසිදු කරලා වටේට තාපේ දාලා අපට හරි ගසර දෙන්නේ කියලා අපි කියන්නේ. සුසාන භූමිය පිරිසිදු කිරීමට තමන්ට අවශ්‍ය වද සුසාන භූමියේ තැන්වීම පුවරුව ඒටද පාතාවක්. බෙයතර හැටන් පොලිස් වසමට ඇත් කොටගල යුනිෆිල්ඩ් වෙලින්ටන් වතුයායේ පුදු සුසාන භූමියේ වලවල් 4ක් කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ හාරා යලි වස තමා තිබෙනපා. හැටන් පොලිසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මෙලෙස හාරා ඇත්තේ වසර කිහිපයකට පෙර මියගිය තිදෙනෙකුගේ සහ මාස 8කට පෙර මියගිය කාන්තාවකගේ දේහ මිහිතන් කර තිබූ වලවල් 4ක් බව වතුකම්කරුවන් පැවසුවා. ශ්‍රී ලංකා නවසීලන්ත පළමු පන්දු වාර 2020 ක්‍රිකට් තරගයේ මේ වන විට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ජයග්‍රහණය සඳහා ලකුණු 175ක ඉලක්කක් හඹා යන නවසීලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගයේ තාවකාලිකව නතර කරන විට පන්දු වාර 16යි පන්දු 5ක් අවසානයේ කඩලු 5ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 144ක්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.